ශාමික දකුණ ස්ථාන දෙකක එකක් පිටිගල අනික අම්බලංගොඩ ඊයේත් කවුද තිබ්බේ කියලා හඳුනා ගන්න නැති වෙඩිතැබීම් දෙකක් සිදු වුණා. මේ වෙඩිතැබීම් දෙකෙන් හතර දෙනෙක් මිය ගිහිල්ලා දැන් හය දෙනෙක් රෝහල්ගතව ඉන්නවා කියලා තමයි net news අද උදෑසන වාර්තා කළේ. ඊට අමතරව මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක මීට පෙර භික්ෂුන් වහන්සේ නමක් වෙඩිතබා අපවත් කෙරුණා. ඒ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනුණා. පොලිසියට වටවංගුවක් ගහන්න ගිය අවස්ථාවකදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් ඔහුත් මිය ගොස් තිබෙන බව net news වාර්තා කළා. ඔව්. එතකොට කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මේ විදිහට ඝාතන සිද්ධ වෙනවා, වෙඩි තැබීම් සිද්ධ වෙනවා. මේ දේ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙලා තිබෙනවා. බැලුම් කළ අපි මීට පෙර අනාවරණ කළා. මේ ඇතැම් වෙඩි තැබීම් සඳහා ඇතැම් විට මේ හමුදාවන්ගේ සේවය කරලා විශ්‍රාම ගිය අය, හමුදාවන්ගේ සේවය කරලා පලා ආ අය, වඩාත් අලුත් නැඹුරුව ට්‍රෙන්ඩ් එක හමුදාවන්ගේ සක්‍රීය සේවයේදී සිටින අය, කුලී ඝාතකයන් විදිහට කොන්ත්‍රාත්කරුවන් ලෙස යොදාගත් අවස්ථා පිළිබඳ තොරතුරු තියෙනවා. එවැනි දේ නැවත නැවත සිදුවෙමින් තියෙනවාද කියලා සැක තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වෙඩිතැබීම සඳහා පාවිච්චි කරන ආයුධ හමුදාවන්ට අයිති ආයුධද කියලා සැක හිතෙන සාධාරණ තැන් තියෙනවා. එවැනි අවස්ථා අනාවරණ කරගෙන තියෙනවා. එහෙමනම් කොහෙන්ද මේ ආයුධ එළියට එන්නේ? කොහොමද මේ ආයුධ එළියට එන්නේ? කොහොමද හමුදාවේ සක්‍රීය සේවය යෙදিলা ඉන්න අය කොන්ත්‍රාත් මිනිමරුවන් ලෙස, කුලී ඝාතකයන් ලෙස සංවිධානාත්මක අපරාධකරුවන් සමග එකතු වෙන්නේ? මේ පිළිබඳවත් අපි යම් ගවේෂණයන් සිදු කළා, අනාවරණයන් සිදු කළා. අදත් ඒකේ වැඩිදුර අනාවරණයන් තමයි අපි කරන්නේ නේ. හරි, අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ ආරක්ෂක අංශවල අවි ආයුධ එහෙ මෙහෙ වෙන ලයින් එක හොඳටම යනවයි කියලානේ තොරතුරු තිබෙන්නේ. ඒවේ අත්අඩංගුවට පත්වීම පවා සිද්ධ වුණානේ පහුගිය දවස්වල. ඒ බව පොලිසිය පවා පිළිගනු ලැබ තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවලදී ඒ බව ප්‍රකාශ කළා. සහ හමුදාව පැත්තෙන් කියවුණා හමුදා නිලධාරීන්ගේ පැටිකිරිය හොයනවා කියලා. මේ 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 වගේ කුලී ඝාතන සඳහා වුන් සම්බන්ධද කියලා බලන්න පිළිගනු ලැබ තිබෙනවා. හැබැයි ඒ පිළිගනු ලැබ සිදු කරන විමර්ශන සඳහා තවත් ඔන්න අපි අද සහාය වෙනවා, උදව් කරනවා, යම් තොරතුරු යම් ඉඟි ලබා දෙමින්. ඔව්. මීට පෙර net fm බැලුම්ගල අනාවරණය කළා ලලිත් වසන්ත පින්තෝ කියලා පුද්ගලෙක් සම්බන්ධ. මොහු stf වෙඩිපහරින් දැන් යට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මොහුගේ අර කරපු අපරාධ සංඛ්‍යාව එහෙම සෑහෙන වැඩි. ඒ එක අවස්ථාවකදී net fm බැලුම්ගල ආරක්ෂක අංශයක සමාජිකයෙක් කියලා ලලිත් වසන්ත පින්තෝට දැම්ම ඇමක්. උපాయ දූතයෙකු ලෙස පෙනී සිට. අන්න. එතකොට ඒ අවස්ථාවේදී ලලිත් වසන්ත පින්තෝ අවි ආයුධ තමයි හෙව්වේ. කොහෙන් හරි ගන්න ඕන, කොල්ලොන්ට දෙන්න ඕන, එහෙම කියලා තමයි ලයින් එක කරේ. මම සදාකාලික හිරේ ඉන්න පුළුවන්, හිරේම මැරෙන්නත් පුළුවන්, අවුරුදු 5ද 10ද 25ද 50ද කියලා නෑ. මං සදාතනික අපරාධකාරයෙක්, එහෙම කියලා තමයි එයා ලොකු එක දුන්නේ. අන්න ඒ අවස්ථාවේ, ඒ කියන්නේ 2015 පස්වෙනි මාසේ 13 වෙනිදා, 2015 පස්වෙනි මාසේ 18 වෙනිදා, ඒ වගේම 2015 6 මාසේ 8 වෙනිදා, 2015 7 මාසේ 21 වෙනිදා. මෙන්න මේ කියන සිද්ධීන් සම්බන්ධයෙන් ලලිත් වසන්ත පින්තු සම්බන්ධයෙන් net fm බැලුම්ගල අනාවරණය කළා. අර ඒ අවස්ථාවේදී ලලිත් වසන්ත පින්තොට දුන්නනේ ආරක්ෂක අංශයක කෙනෙක් අවි ආයුධ ලයින් කරන්නම් වගේ එකක්, උපాయ දූතයෙකු ලෙස පෙනී සිටි. අන්න ඒ අවස්ථාවේ හඬපටේකට ගිහිල්ලා අද වැඩේට මූලාරම්භය තියමු. ඒක කෙරෙන්නේ ඇත්තටම විශ්වාසයක් උඩ. අනිවාර්යයෙන්ම. එතකොට මම සදාකාලික අපරාධ කරන මිනිස්සෙක්. හරිද? ඒකත් දැනගන්න මම ආශයි, ගොඩක් කලන්තිර මිනිස්සුන් ආශයි කරනවා. අද සමාජයෙන් බෑනේ කරගන්න හරි අමාරුයිනේ. ඉතින් මම මගේ වෘත්ති මෙන්න මේව තමයි තීන බඩු දෙන්න පුළුවන් ඒවා ලේසි ඒවා. හරිද? මිනිවුසි ගන්න එක දෙන්න පුළුවන්. මිනිවුසිය දන්නවනේ. E56 එක පුළුවන්. මිනිවුසියක් ගන්නවා නම් ඉතින් පුතේ පොඩ්ඩක් ගණන් වැඩි, 1,05,000 විතර වෙනවා ඉතින් මිනිවුසිය. අනිවාර්යයෙන්. හරිද? ඒව මහ ගොඩක් නෑ, එහෙම ගන්න බෑ. මේව ඇවිල්ලා මේ ලොෆින්ජර නෙවෙයිනේ. ඔව් ඔව් ඔව්. ඊට පස්සේ D56 එක තියෙනවා. ඔව්. 9mm එක තියෙනවා. D56 එක ඔයාලට දෙන්නම් දෙකකට. මේක ඇවිල්ලා මේක කඩවල දාලා විකුණන එකක් නෙවෙයිනේ, ඔයාට තේරෙනවනේ. හරිද? ඔයාට මොකක් හරි මම 1,02,000 කියලා කියනකොට ඔයාට ආගියුමන්ට් එකක් තියෙනවනම් ඔයාට ඒක වැඩි කියලා කියනවනම් ඔයා මට කෙලින්ම කියන්නේ ඒක. හරි? 9mm එක තියෙනවා,
යූස් කරපුවක් තියෙනවා යූස් නොකරපුවක් තියෙනවා ඔව් ක්‍රියේට් එකක් තියෙනවා ඔව් අර පරණය දෙකේ මොකද ඔය 9mm එක ඇවිල්ලා එකයි එක මාරකට දෙන්න පුළුවන් ඔව් එතකොට ඕගොල්ලන්ට ඕන නම් ඇතුලේ ඉන්න සත්තු ටිකත් එක්කම දෙන්න පුළුවන් සත්තු 20ක් 30ක් එක්ක දෙන්න පුළුවන් ඔව් එහෙම වුණොත් මෙහෙම ඒක ඇවිල්ලා ඒ කියන්නේ ඒක දෙනකොට 9mm එක විතරයි එකයි තියෙන්නේ සත්තු ඕගොල්ලන්ට ක්‍රියේට් එකකට එකකට දෙන්න අන්න ඒ අවස්ථාවේදී ගණන් හිලව් අනම් මනන්නේ ලලිත් වසන්ත පින්තෝ ඇහුවේ දැන් ලලිත් වසන්ත පින්තෝ මේක විශ්වාස කරනවා ඒ විශ්වාස කරන්නේම මෙහෙම දේ සිදුවන නිසා ලලිත් වසන්ත පින්තෝ නෙවෙයි මේ පාතාලේ කියලා කියන ඔය සමාජය කියන්නේ මහ මොල කරුව අර කරුව මේ කරුව කියලා ඇති මොලයක් නැහැ net fm බැලුම්ගල ගහන ලයින් එකට ඕන කෙනෙක් අහු වෙනවා අල්ලලා පෙන්නනවා අභියෝග කරන්න පුළුවන් නම් ඕන කෙනෙක්ව වෙන්න මෙයාව අල්ලන්න බෑ කියලා අල්ලලා පෙන්නනවා අනිවාර්යෙන්ම ඒක තමයි net fm බැලුම්ගල මේ රට වෙනුවෙන් කරන කාර්යය දැන් මේ ඔය ලලිත් වසන්ත පින්තෝනේ එතකොට දෙමටකොඩ රුවන් දෙමටකොඩ රුවන් සම්බන්ධෙනුත් net fm බැලුම්ගල අනාවරණය කළ අවස්ථා ගණනාවකදී එතකොට ඒ අවස්ථාවකදී ඔය යම් යම් සිද්ධීන් වලට ගමන් යනකොට එහෙම ආරක්ෂකාංශ සමාජිකයෝ දාගෙන යන්න ආරක්ෂකාංශ වෙපන් එක්ක යන්න එහෙම කතා තියුණා දෙමට කොට රුවන් මේ එහෙම කතා බලන්න හලෝ ඔව් උදේ හලෝ ඔව් කියනවා උදේ ඔව් සර් අද යනවාද ගමන කතා කරගත්ත එක ඔව් ආවද කොළඹ සෙනසුරාද බලව ඇවිල්ලා ඉන්නේ සර් ආ මට පැය භාගයක් පැය දෙනවා මම කියන්න උදේ කවුද එන්නේ යන්න අපේ කවුද එන්නේ යන්න යනවා අපි කට්ටියන් ඉතින් මේ තව දෙන්න තුන් දෙනෙක් කල්ලාගෙන යන්නේ දෙපන් නැත්තින එක ගෙන්න ගන්න වෙයිද මම බලන්න බලන්නෝ අපේ නිමලේ මොකක්ද ඈ නිමලේ මන්නාරම අපෝ ඇයි මන්නාරම් පැත්තට ගිහිල්ලා අම්මල ට්‍රාන්ස්ෆර්ද ඈ ට්‍රාන්ස්ෆර්ද මන්නාරමට ගිහිල්ලා කියලා තමයි ආරංචි තියෙන්නේ ඒයි මන්නාරම ගැන ඈ ට්‍රාන්ස්ෆර් එකක් ගිහිල්ලා කියලා තමයි කියන්නේ ඇයි ඈ ඇයි ගල්වේ ආයේ කොළඹට එනවා කියන්නේ මාසෙකින් දෙකකින් ඒක ට්‍රාන්ස්ෆර් එකක් තමයි මන්නාරමට මේ ගිහිල්ලා තියෙන්නේ මෙයාට ගාවද එක යන්නේ හැමෝත් බලමු බලන්න විනාඩියක් දෙන්න මං ගහන්න කොල්ල ගංගානාද බලන්න ගංගානාද ගංගානා මේවා මේ හංගන් ඉඳලා දැන් එළියට දාන හඬපට එහෙම නෙමෙයි මේවා net fm බැලුම්ගල මීට පෙර අනාවරණ කළා net fm බැලුම්ගල අනාවරණ කළා විතරක් නෙමෙයි චාමික වෙනත් විමර්ශන කාර්යයන් සඳහා අපේ රටේ විමර්ශන ආයතන විසින් ඉල්ලා සිටි අවස්ථා දෙකකදී අවම වශයෙන් අපි මේ හඬපට මේ දෙමටකොඩ රුවන් හා සම්බන්ධ හඬපට ඔවුන්ගේ විමර්ශන සඳහා ලබා දී තිබෙනවා. ඔව්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට net fm බැලුම්ගල සහයෝගය ලබා දීලා තිබෙනවා. ඉදිරියටත් ඒක එහෙමයි. අදත් මේ අනාවරණය කරන forces weapons සහ forces අවිආයුධ සම්බන්ධ අනාවරණය ඉස්සරහට ආරක්ෂක වැඩපිළිවෙල තව තර කරන්න තිබෙන ආරක්ෂක හිල් වහන්න අනිවාර්යයෙන්ම පිටුවහලක් වෙනවා. දැන් ඔය හමුදාවේ කැම්ප් වල එහෙම තිනවනේ අවිආයුධ. එතකොට ඒ අවිආයුධ ගබඩා වලින් එළියේ සිවිල් සමාජයට පාතාලය අතරට අවිආයුධපත් වෙනවනේ. අන්න එහෙම වෙලා ගොඩක් ඝාතන සිද්ධ වෙනවනේ. අනේ එහෙම දැන් ඔය බුලට්ස් පන්නන ක්‍රමයක් සම්බන්ධව ඉඟියක් ලැබුණා. දැන් මේ කතා කරන පුද්ගලයා සම්බන්ධව හොයන්න එපා. මේ තොරතුරු සම්බන්ධව හොයන්න කරුණා කරලා පුද්ගලයා සම්බන්ධව හෙව්වොත් හරියට වැඩේ කරගන්න බැරි වෙනවා. පුද්ගලයා අපි කියන්නම් මේ පුද්ගලයා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධ්‍යංශයේ සේවය කොට දැන් නීත්‍යානුකූලව ඉවත් වෙච්ච රට ජාතිය පිළිබඳව කැක්කුම තියෙන නිසාම net fm බැලුම්ගලට තොරතුරු දුන් පුද්ගලෙක්. හරි. අන්න එයාගෙන් ඉතින් අපි ඇහුවා මේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. බුලට් පන්නන්නේ. බුලට් පන්නන්නේ. බලමුකෝ කොහොමද බුලට් කියලා. කොහොමද එහෙම එහෙ වෙන්නේ ඔයා දන්නේ ඉතින් මේමයි දැන් අපිට weapon එකක් issue වෙනවනේ කඳවුරු ආරක්ෂාවට කඳවුරේ දෙන වට ආරක්ෂාවට පැයට අපි duty කරන weapon එක තියෙනවා එතකොට ඒකට magazine 4ක් කියලා කියන්නේ උන්ද 120 හම්බෙනවා ඕකේ අර shooterස්ලා ඒක bullet දෙල කට්ටිය කරන්නේ ඕනතරම් ඔය MDK සැරිලා දෙනවනේ ඒ කිව්වේ වෙඩි තියලා ඒ කියන්නේ training වලට හරි එළියේ නිකන් වෙඩි තියන ඒවා දිනනවා එතකොට පොණ්ඩවල කොපු දිනවනේ කොපු ඇටලා දිනන ඕනතරම් දැන් අපි training school එක හරි fire range ගියාම ඕනතරම් ඇටලා දිනන ඒගොල්ලෝ ගහන කොපු අහුල ගන්නවා අහුලගෙන සක්කුදාගෙන පූරියා ගත්ත කියලා එතන ගේන තහනම් දෙඩිබිටියෙන් එදියට ඒ වලට ඒගොල්ලෝ සක්කුදාගෙන එනවා ඇවිල්ල ඉවර වෙලා දැන් අර ඩියුටියක් ඉන්නකොට හම්බෙන වෙබන් එකේ මැගසින් හතරක් තියෙනවනේ ඒ හතරෙන් මුල් බුලට් එක ගලවනවා ඒගොල්ලෝ භාගයක් විතර ගලවල ඉවර වෙලා ඒ අතරට දානවා මැදට අර MTGS දෙක තුනක් දාලා ආය අර ඉතුරු ඒක ගලවපු ලයිව් බුලට් එක ආපහු පුරවනකොට අර MTGS දාපු තැනට සෙට් වෙන බුලට් එක ඉතුරු වෙනවා එළියේ ඒ කියන්නේ දැන් ඒකයි කියන්නේ මැගසින් එකේ බුලට් එකක් තියෙනවා බුලට්
එහෙන් අපි ගලවනවා කියමු මැගසින් එක දැන් ෆිල් කරලා තියෙන්නේ මැගසින් එකෙන් ගලවනවා කොන්න බුලට් 10ක් බුලට් 10ක් ගලවලා අපි අන්තිම බුලට් 20 තමයි මැගසින් එකේ තියෙන්නේ පාර අපි ඒ 10 උඩට 11යි 12යි 13යි කියලා බුලට් තුනක් දානවා ඒක දාන්නේ ලයිව් බුලට් නෙමෙයි අර එම්ටි කේස් අර වෙඩි පිටියෙන් ඇහිඳ ගත්තුවා ඇහිඳ ගත්ත කොහොමද හරි ඊට පස්සේ ආයෙ උඩට දානවා ලයිව් බුලට් එක එතකොට අර දාපු එම්ටි කේස් තුනට සමාන වෙන්න එළිය ඉදර වෙනවනේ ලයිව් බුලට් තුනක් ඒක ඒගොල්ලෝ ගන්නවා හරි ඒක මම දැකලා දෙනවා කරනවා මම ඩියුටි වැඩිච්ච කෝපල් දෙනුත් කරා ඒක ඔන්න ඔහොම අර එම්ටි කොපු ටික පුරෝලා ලයිව් බුලට්ස් ජීව උණ්ඩ එලියට අදින වැඩක් සම්බන්ධව තමයි මේ කියන්නේ හැමෝම හිතයි ඉතින් මේ 1 2 3 4 ඇදලා මොනවා කරන්නද කියලා නෑ මේක සූක්ෂම කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන දෙයක් මොකද 1 බුලට් එකකින් උනත් මනුස්ස ජීවිතයක් කෙලවර කරන්න පුළුවන් 1 මනුස්ස ජීවිතයකට 1 බුලට් එකක් ඇති ඒ නිසා චාමික මුලින් කිව්වා වගේ කවුද මේක කියන්නේ කියලා එක හොයනවා වෙනුවට මෙහෙම වෙනව නේද කියලා හොයන්න එහෙම හොයා ගන්න පුළුවන් උනොත් මේ වෙන එක නවත්තන්න පුළුවන් අනිවාර්යෙන්ම එතකොට අපි මේ පුද්ගලයාගෙන් ඇහුවා මේක එතකොට අහුවෙන්නේ නැද්ද බලමු බලමු එහෙම ලයිව් බුලට් කීපයක් එලියට අරගෙන අර වෙඩි පිටින් ඇහිඳගත්ත කොපු දාලා මැගසින් එක නැවත ෆිල් කරන එකෙන් අහුවෙන්නේ නැද්ද ඕකේ දැන් අපි හතර දෙනෙක් දානවනේ කියලා දැනගෙන ඩියුටි හතරක් දානවා අපි වෙපන් හතරක් ඉෂුව වෙනවා ඔව් ඒ වෙපන් හතර ගෙනල්ලා ගාඩ් රූම් එක තියනවනේ ගාඩ් රූම් එකේ වෙපන් තුනක් තියලා එක වෙපන් එකයි අපි ඩියුටි කරන්න යන්න ආරංචි ඇයි හතර දෙනාම යනවා ගියාට එක වෙපන් එකයි ඩියුටි කරන්න යන්න යන්නේ ඒ මොකද දැන් අපි පැය දෙකෙන් දෙකටනේ ඩියුටි ඉන්නේ මම පැය දෙකක් කරනවා එතකොට ඊළඟ ටයිම් එකේ නා පැය දෙකක් කරනවා ඒකට මට පැය හතරක් නිදා ගන්න පුළුවන් ඕක හින්දා දැන් මට කලුරේ ආශාව බලනවා වගේම අර මෙතන අතෙන්ට අරගෙන යන්නේ නැහැ දැන් අපි හතර දෙනාම රොටේට් වෙගෙන ඉන්නේ ඔව් එතකොට මෙතන හතරක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ නේ මොකද ඩියුටි ඉන්නේ එක්කෙනා හින්දාද ඩියුටි ඉන්නේ එක්කෙනා හින්දා ඔව් ඒ හින්දා මෙතනලා ආරක්ෂාවටත් එක්කලා ගාඩ් රූම් එකේ මෙතන තුනක් දාලා ඉන්නේ ඒක ගියලා අස්සම් කරලා එහෙම බාර දෙන්න ඕනේ පැය අවියංක දාලා එහෙම බාර දෙන්න ඕනේ අර ආපහු ගිහිල්ලා අපි බාර දෙනකොට අපේ මැගසින් ටික චෙක් කරනවා චෙක් කරන්නේ සම්පූර්ණ බුලට් එක දැලවල බලන්නේ නෑනේ. උඩින් බැලුව බුලට් තියනවාද කියලා එයා මැගසින් එකේ යට දිනන පොඩි සිදුරක්. උණ්ඩ තිහම දිනනවා නම් ඒ සිදුරෙන් දාපු පළවෙනි උණ්ඩ පේන්න ඕන. ඉතින් අර මැගසින් එකේ මැද එම්ටි කේස් තිබුණා කියලා නෑ. මොකද මැගසින් එක තද වෙනකොට එතනින් ඒ සිලෙන් පේන උණ්ඩ තිහක් තියෙයි කියලා. ඒත් ඒක කවුරුත් හිතන්නේ නෑනේ මේ ප්‍රතිඥා දීපු සෝදාගේ කොහොම කරයි කියලා. කොහොමද ඉන්න මිනිස්සු විශ්වාස කරනවා එතනින් පේනවානේ. හරි එතනින් සිව්වකින් පේනවා. හරි ප්‍රශ්නයක් නෑ කියලා මැගසින් ටික ගන්න ඕවා යවනවා. මොකක් හදිසියේවත් මොකක් හරි එතකොට ගැලෙවා කියමුකෝ මැගසින් එක. ආයේ බුලට් චේන්ජ් කරන්න හරි මොකද හරි ගැලෙවම තමයි පහු වෙන්නේ. උක හුණා කියලා ඉතින් කවදා ඔකල කරාද කියලා කවුද දන්නේ? ඔව්. මේ ටිකස් ටික අයින් කරලා ඉතින් බුලට් ටිකක් දාලා යනවා කරන්නේ. හැබැයි හමුදාවන්ගේ සේවයේ නියුතු හැම සොල්දාදුවෙක්ම හැම සෙබලෙක්ම මෙහෙම කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අතිශය අතලොක්සක් තමයි මේ වැඩේ කරන්නේ. පාතාලයත් එක්ක ගේම් ගහන, පාතාලයත් එක්ක ලින්ක් එකක් තියෙන අන්න ඒ පුද්ගලයෝ මේක මෙහෙම කරනවා. සක්‍රීය සේවයේ නියුතු අය කරනවා වගේම පාතාලයෙන් සක්‍රීය සේවයට හමුදාවන් වලට බඳවන්න උනත් පුළුවන් මේ පුහුණු වීම ගන්න. එහෙම අවස්ථාවක් තිබෙනවා නේද? ඔවුන්ගේ සැබෑ අපේක්ෂාව රට වෙනුවෙන් ආයුධ අතදැරීම නෙමෙයි. සංවිධානාත්මක අපරාධ කල්ලිය වෙනුවෙන් තමන් නියෝජනය කරන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වෙනුවෙන් ආයුධ පුහුණුව ලබා ගැනීම. අන්න එතකොට දැන් අර බුලට් පන්නන වැඩේදී කවුද කරේ, කවද්ද කරේ, කොහොමද කරේ වගේ ලයින් එක අල්ලන්න බැරි සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න කෙරුණා. ඕක යම් කැකේකට හෝ එහෙම නැත්නම් යම් අවස්ථාවයකට හෝ පරීක්ෂා කළත් මැගසින් එකේ බුලට් කොහොමද තියෙන්නේ, ඔක්කොම ලයිව් බුලට්ද, එහෙම නැත්නම් එම්ටි කේස් තියෙනවද කියලා. හැබැයි ඒක එහෙම නොවුනත් ඒ කියන්නේ ලයිව් බුලට් අයින් කරලා එම්ටි කේස් පුරෝලා මැගසින් එකේ තිබුණත් ඒක පරීක්ෂා කරලා අහුණත් කවුද කරේ, කවදද කරේ කියන එක අල්ලන්න අමාරුයිද? අල්ලන්න බැහැ නේද? කොහොමද අල්ලන්නේ? කවුද දැම්මද? කවුද නැහැ මැගසින් එකක්? අරින්ද ලයිව් බුලට් තියෙන මැගසින් දින අපි වෙපන් දින ගාඩ් පොයින්ට් එකේ. මේන් ගේට් එක ගා ගාඩ් පොයින්ට් එකේ තමයි තියන්නේ. දැන් අපි එතක අරගෙන ඉන්න ඕනේ ආමරියෙන් වෙපන් එක දුන්නාට පස්සේ එතනින් අපි චෙක් කරලා බලලා වෙපන් එකේ ප්‍රශ්න තියෙනවද කියලා. එතනින් වෙපන් එක ගන්න එම්ටි මැගසින් ටිකක් අරගෙන තමයි අපි එන්නේ ගාඩ් රූම් එකට. ගාඩ් රූම් එකෙන් අපි එම්ටි මැගසින් බාර දීලා එතනින් තමයි අපි ලයිව් බුලට් තියෙන ෆිල් මැගසින් ගන්න. ඒ ෆිල් මැගසින් ගන්න එක වෙපන් එක ගන්න අපි අරන් යන ෆිල් මැගසින් හතරයි වෙපන් එකයි විතරයි ගන්න. ආයෙ අපි ඩියුටි ඉවර වෙලා ආවිල්ලා වෙපන් එක බාර දීලා ෆිල් මැගසින් හතර බාර දීලා ඉසුරු වෙපන් තුනයි එම්ටි මැගසින් ටිකයි අරගෙන. ඒක කවදා කොහොම මේ වුණාද දැන් හදිස්සියේ ඒකේ ලියලා ගත්තොත් පුළුවන්. ඒ කියන්නේ ඩේලි චෙක් කරනවා නම් අවුරුද්දක් හොස්සන්න යන්නේ නැහැ නේ. මොකද තමන්
junior kenada, senior kenada, kira nama ke? Itu kota. Kauru hari, wamata gahan ekkene kitiyot, annya wamata gahanawa, arakshaka anshe wala, esa wahala arakshaka anshe esule indalam. Deng, wamata gahana aya inne kihipadena aviya haki. Ada ye kihipadena awa kotukara gati utuwati benawa, esanda hatamai me toroturu api laba den. Oh, itu kota me ada anawarane karana toroturu. හරියටම වැදගත් වෙන්නේ ආරක්ෂක අංශවල ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කරන්න. මෙතන යම් අලසභාවයක් තිබෙනවද? මෙතන යම් ආකාරයකින් දුර්වලතාවයක් තිබෙනවද? කියන එක සම්බන්ධව නිසක වශයෙන්ම ආරක්ෂක අංශ අවධානය යොමු විය යුතුයි. ඒ වෙනුවෙන්මයි මේ net fm බැලුම්ගල දැන් ඩියුටියට වෙපන් අරගෙන යන විදිහත් එක්ක මේක වෙන ගැතිගෙන තව කතා කළා. ඩියුටියක් වැටෙනවා එතකොට ඒ ඩියුටියට හතර දිනක් සොල්දාදුවෝ නම් වෙනවා හරිද එතකොට ඒ හතර දිනාට T56 weapon හතරක් issue වෙනවා එක weapon එකට magazine හතර ගානේද එහෙමද empty magazine හතර ගානේ ඇයි empty magazine ආමරියන් weapon එක දෙනකොට දෙන්න අපිට empty magazine weapon හතරම අරගෙන යන්නේ නැහැ නේ අපි weapon තුනක් තියලා යනවනේ ආමරියන් weapon හතරක් ගත්තා නම් ඩියුටි ඉන්නවා නම් හතර දිනක් ඇයි හතරම අරන් යන්නේ නැත්තේ weapon ඒක ඇයිද කියලා නම් දැන කොහොම වුණත් මේ guard room එකේ Rumahnya dalam jalan empty magazine ek. Oh. Apa itu isu itu empty magazine lupa mati aja nanti ya lo. Weapon tuh nak ek. Oh. Empty magazine kia itu weapon hatar. Dasya khamber. Dasya khamber. Eka T56 kita itu magazine hatar gani. Magazine hatar gani. Eh hambenne amarieng empty magazine de. Oh empty magazine. Weapon hatar itu hambenne magazine dasem empty. Empty. Itu kota eka weaponnya eka itu rada fillin. Oh. Eka ane magazine hatarak fillin lo. Oh. ඔන්නෝම තමයි කතාව යන්නේ ඒ කතාව තව දුර ඇදෙනවා මේ කතාවෙන් පස්සේ විරාමයකට යනවා ඉක්මනින් එනවා බලන්න කතාව දිගට ඇදෙන විදිය ඒක ෆිල් වෙනවා කියන්නේ දැන් අපි වෙපන් ටික අරගෙන මැගසින් ටික අරගෙන එනවනේ ගාඩ් රූම් එකේ වෙපන් තියන්නේ. ඔව්. එතනින් අපි අපේ වෙපන් අංක දාලා අපේ ටේබල් නම්බර් දාලා නම දාලා අපේ පොයින්ට් එකේ නම දාලා අස්සම් කරනවා. ඔව්. අස්සම් කරනකොට අර එන්ඩි මැගසින් 16යි වෙපන් 3යි ගාඩ් රූම් එකේ තියෙනවා. හරි. එතකොට මැගසින් නැතුව එක වෙපන් එකක් තියෙනවනේ දැන් එළි. ඔව්. ඒ වෙපන් එකට එතනින් දෙනවා ෆිල් මැගසින් හතර. එහෙම තියෙනව වෙනම ෆිල් කරලා මැගසින්. එතනින් හතරක් දෙනවා. එක වෙපන් එකකින්ද අරන් යන්නේ. ඔව්. ඒ වෙපන් එකට දුන්නා ඉපාර ඒ වෙපන් එකේ ID එක කියලා ඉන්නවද මට හම්බුනා නම් මගේ නම නම්බර් දාලා අස්සම් කරලා දිනවා. ඉපාර පොයින්ට් එකට යනවා හතර දෙනෙක් එක්ක ඒ ටයිම් එකට ගිහිල්ලා දැන් ෆ්ලයිට් එකක් ඉන්නවා නම් අතර දෙනා රොටේට් වෙවි නෙවෙන්නේ. ඉතින් එතන තව වෙපන් තුනක් තියාගන්න අවශ්‍යතාවය නැහැ නේ. අනිත් ටයිම් ඉදී සමන් ඩියුටි කරන ටයිම්. ඒ ටයිම් එකට වෙපන් එක මස් කරන්න උනත් පුළුවන්. දැන් චෙක් කරන්න එනවනේ බෑ ඩියුටි. ඒවල දුර ඉඳලා එනවා පේනවනේ. කොච්චර හරි නේ එහෙම නෙන්නේ. එතකොට ඉතින් දඩබඩ ගාලා රෝල්දාදුවට තමන්ගේ පුද්දලිකාවියේ දඩබඩ ගාලා අයි කරගන්න බෑ රයිඩි වැඩක් නැහැ නේ. රෝල්දාදුව වෙපන් එක මස් කරන්න උනත් පුළුවන්. එතකොට කොහොමද අර ලයිව් මැගසින් ෆිල් මැගසින් එකකින් එතකොට ඒක අයින් කරන්න පෙර අර බෙඩි පිටියේ එම්ටි බුලට්ස් තියෙන්න ඕනේ. එම්ටි අනිවාර්යෙන් කොපු තියෙන්නේ බොහෝ දුරට කොපු හොයාගන්න බැරි වෙන්නේ මොකද නිතරම වගේ දැන් අපේ ස්කූල් එකක්නේ අනිවාර්යෙන් වෙඩි පිටියට කටි යවෙනවා PIP ට්‍රේනින් වලට යවනවා බුද්ධි කෝස් වලට යවනවා ඊට අමතරව නිල උසස් කිරීමේ පාඩමාලා දෙනවා ඒවට යවනවා ඒවට අනිවාර්යෙන් වෙඩි පිටියට යවෙනවනේ එතකොට ඔය ගේම් එකේ ඉන්න කට්ටිය කරන්නේ ඒගොල්ලොන්ට ලැබිච්ච ටාස්ක් එක ඒගොල්ලෝ කොපු අරගෙන එනවා මොකද අපේ කේ ඉන්න කට්ටිය නිතරම අඬ වලට එක්ක නිතරම කනෙක්ෂන් තියනනේ බුද්ධියල් කියනවා අනිවාර්යෙන් කනෙක්ෂන් තියනවා ඒගොල්ලොන්ට දැන් පඩියත්මදී ජීවත් වෙන්න ඕකින්ද අනිවාර්යෙන් ඒගොල්ලෝ කරන්නේ සමන්ට පුළුවන් ද
Kapavi Janata Seveta Balungala Balungala Madam Budin macam, jadi masa itu usaha itu ina mage, bodoh-bodoh udah rendah puluhan dah, berapa naya bad dah kan? Koi tini? Alat kali ini macam usaha yang ada ini dia nanti ni mah, itu ada mana lagi rendah puluh? Ini mana? Wah, usai gitu deh ni. NC, NC. Tapi kalau inna nama file mana inna gitu kan? Katakan orang ni ikolai kau ya, ikolai katik. Katakan juga. Inna kau tu inna katakan dah. Kau yang ganda wanita. Betul. Kalau nak cerita, wanita. Wanita kodak kena, mangga agi ke lagi inna. Wah, orang naik wan dah kata orang ni terbang ni ati mana? Katakan anit tekkena sekasahitai arakshakanshayaka ekkeneddha kiyala. Dan me handapata alut ewa nemei me handapata parana ewa meeta kalin Neta FM Balungala api mewa anawarana kala saha wenath vimarshana karyayan sadaha api mewa ape rate vimarshana aayathana walata laba dilak tiyena. Adda dawasedi mewa api anawarane kale yali vikashaya kale me adda karana Neta FM Balungala anawarneyata ara pennanna menna me vidiyata rate wenawa kiyana eka sambandha vela tiyenawa kiyana ekat api ada katha karamin inne ape rate arakshaka anshawala samajikayan kuli padanama mata kipa denek සංවිධානාත්මක අපරාධ කරුවන් එක්ක ඇයි හොඳයිකම් පවත්වමින් ඔවුන්ගේ ඕනෑපාකම් ඉටු කරනවාද කුලී ඝාතන සිදු කරනවාද කියලා. ඒ සඳහා අපේ රටේ ආරක්ෂක අංශ වෙත නිකුත් කර තිබෙන රජයේ සතු අවිආයුධ අයතාලෙස පාවිච්චි වෙනවාද කියලා. සරල කොට කතාව තමයි ජාතික ආරක්ෂාව සඳහා තිබෙන අවිආයුධ මහජන ආරක්ෂාව බිඳිමින් යූස් වෙනවාද කියලා. හරි. කතාව ඔහොමනේ සරල සිංහල කොට කතාව මෙන්න බලන්නකෝ බුලට් හතර හතර පන්නලා වැඩක් තියනවද කියලා අහපු එකට අර මේ සේවයෙන් අයින් වෙච්ච බුද්ධි සොල්දාදුව කියපු එක අපේ තොරතුරු කරුවා මේ බලන්න ඔය වගේ බුලට් හතර හතර පන්න එහෙම ඉතින් වැඩක් තියනවද බුලට් හතරක් පන්නුවයි කියලා මට පැහැදිලි මදි යන්නේ ඒකයි දැන් බුලට් හතර පන්න දෙලිනේ දැන් වාට අද ඩියුටි වැටෙනවා ඔන්න අදත් හතරක් පන්නන හෙටත් ඩියුටික් වැටෙනවා හෙටත් බුලට්ියක් පන්නන ආය අනිද්ද වැටෙනවා දැන් ගොඩක් දුරට නයිට් ඩියුටි වැටෙන්නේ මක්කයි ඔෆිස් එකේ රාජකාරි කරන කෙනෙක් නැත්තම් පැටික් එක කියලා කියන්නේ අපි ඩේලිය අතු පතු ගානවා කන බොන තැන් වලට උදව් කරනවා ඒ වගේ ඉන්න ඕනේ ඒගොල්ලොන්ට දවල් ඩියුටි වැටෙන වෙලාවල් දිනවා ඒක නයිට් ඩියුටි බොහෝ දුරට වැටෙන්නේ ඔෆිස් වල ඉන්න අය
ඔෆිස්වල ඉන්න කෙනා බෝදුරට නිවාඩු යනකම්ම දවසක් කරන දවසක්වත් ඩියුටිය වැඩෙනවා නයිට් එක. ඉතින් ওই නයිට් එකේ නිවාඩු යන කිට්ටු වෙනකොට දවස් කීයක් වැඩිලාද? අනිවාර්යෙන් දවස් 15ක් 20ක් වැඩිලා. එතකොට ඩේලි අතරින් හතර හතර ගැලෙව්වත් කීයක් හෙටද? ඒක හරි. මේක ඇවිල්ලා මේ එක දවසේ පන්නන පැන්නිල්ලක් නෙවෙයි. එක දවසෙන් ගත්තත් වැඩක් නැහැ නේ. අද උලට්ටි ගත්තත් වැඩක් නැහැ. මොකද නිවාඩු යන දවසේ දෙපැයි ඔය එළියට අරගෙන යන. ඒ වෙනකන් ඒත් එකේ යාමන්නේ තමන්ද ඩියුටි වෙන ටයිම් එකේ පන්න ගන්න. නිවාඩු යන දවසේ ලොට් එකම ගපාන එළියට අරගෙන යනවා. පරීක්ෂා කරන්නේ නැද්ද එහෙම සොල්දාදුව නිවාඩු නෑ නෑ නම ඔය කැම්ප් එකේ මේ රෙඩිමන් තෙල් එකේ හිටිය අවුරුදු දෙකම ආවා මාල් කරනකොටත් චෙක් කරලා නෑ ඇතුළට එනකොටත් එහෙම අනිත් කැම්ප් වලත් ඔය විදිහටම තමයි වෙපන් මාරු වෙන්නේ ඩියුටිය මාරු වෙන්නේ ඩියුටිය කරන්නේ තමයි හොඳම එකයි එස්ටේට් කමාන්ඩෝ වල විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ මොකද ඒකේ අවිය වෙනස් වෙන හින්දා විතරයි නැත්තම් යන රොටේට් එක කොහමද ඔව් එලි සමාජයේට ගිහිල්ලා පාතාලේ අතරපත් වුණාම අන්න එතකොට භයානකයි වාඩ පුළුවන් කමක් තියෙනවා නම් මේක ගිහිල්ලා බලන්න ඕන තරම් හොයා ගන්න පුළුවන් ඔතන තියෙන රයිඩර් ටීම් එක ට්‍රේනින් කරලා බඩු දාලා පිටිපස්සේ කන්ටේනරයක් ඔව් මම ට්‍රේනින් ගිහිල්ලා මම රෙකෝඩ් ට්‍රේනින් ගිහිල්ලා ශරීර අවශ්‍යතාවයකට මම මේක පිටිපස්සට ගියා කන්ටේනරේ පිටිපස්සට කන්ටේනර පෙට්ටියක් දීලා යාලගේ බඩු ටික තියලා යනවා ටාකට් බෝඩ් නම් නැහැ ඇතුලේ තියලා යනවා මගේ ශරීර අවශ්‍යතාවයකට මම අතට කන්ටේනරේ පිටිපස්සට ගියා පිටිපස්සට ගිහිල්ලා මම වැඩේ කර කර ඉන්නකොට මම දැක්කා නිකන් උඹ සද්දුවා කැඩිට උඹස අස්තෙන් දෙලිසෙනවා අර ට්‍රේනින් එකත් එක්ක අපි නිතරම ඉන්නේ අර ඒ මානසිකත්වනේ මොනවා හරි දෙලිසෙන දෙයක් දැක්කොත් අග්ගාල වල්ලා මොකද්ද මේ කියලා මම ටක් ගාලා බලනකොට පෙට්ටියක් ආවා පෙට්ටිය ආවා එක පැත්තක් කඩලා තිබ්බේ මම පාර අපේ හිටියා සාජන් නෝයගේ කෙනෙක් කියලා ගියා අපි බාර හිටමු සර් කෙනෙක් පාසලට ගිහ සර් මෙන්න මෙහෙම පෙට්ටියක් තියෙනවා ලයිව් බුලට් තියෙන එක පාර පාවරෙන් යන්න බලන්න කියලා මාවත් එක්ක ගිහලා බැලුවා පාර කිව්වා මේ මේ ට්‍රේනින් වලට ගෙනල්ලා ඉතින් එක්ක ඔයගින් බාර දෙන්න නේ එතකොට දාලා යනවා ඔන්න කටුලට දාපන් පාර මම හරි ආපහු ඉතින් ඒක ඇතුලට දැම්ම ප්‍රශාසනම් මොකක් ඇතුලට දැම්මේ ඒ තුඹසත් තිබ්බේ තුඹසත් ඇතුලට ආපහු දැම්ම මම පාර මේ වන්දින තුඹස් තින් ඔව් ඒ තුඹසත් අස්සේ තිබ්බේ තුඹසක් අස්සේ තිබිලා තමයි තුඹස බිඳගෙන ඇවිල්ලා අන්තිමට මේවා රටේ මිනිස්සුන්ගේ ඔලු බිඳගෙන යන්නේ මපුව බිඳගෙන යන්නේ නේ ආ ජීවේ බිඳගෙන යන්නේ එතකොට මේ අර දැන් උහුණු වීම වලට දෙන ඒවා ආපහු දෙන්න ඕනේ නැද්ද ඉතුරු ඒවා ඕහොම ප්‍රශ්න තියෙනවානේ මේ බලන්නකෝ මට පැහැදිලි නැති ක්ලියර් නැති කෑල්ල තමයි හරි ඔන්න වෙපන් ට්‍රේනින් එකකට දෙනවයි කියමුකෝ බුලට් 10000ක් ඒකෙන් 150ක් හෝ 175ක් හෝ ප්‍රතිශතයක් පාවිච්චි වෙන්න ඕනේ කියන්නේ පුතන්න හරි එතකොට ඒක පිච්චුවට පස්සේ නැවත ඒ ට්‍රේනින් එක ඉවරලා යනකොට අර අවිගබඩාවට එහෙම නැත්නම් කාමරියට ඒ පිච්චිච්ච බුලට් ප්‍රමාණය ගණන් කරලම් පෙන්වන්න ඕනයි කියලා කිව්වනේ ඔයා හරිද හරි එතකොට ගණන් කරලම පෙන්නකොට අර 10000න් එතකොට ඉතුරු වෙන්නන්න ඕනේ නැද්ද නෑ නෑ එහෙම කන්න එහෙට කියන්නේ එහෙට කියන්නේ නැහැ නේ උඹ මේ මෙච්චර පිච්චුව මෙච්චර ඉතුරුලා කියන්නේ ඔක්කොම පිච්චුවා කාමරියෙන් කියන්නේ ඔයාලා උඹ 10000න් 125ක් හරි 50ක් හරි කියලා උඬකපු අරන් එන්න කියලා. එන්ටි කේස් අරගෙන එන්න කියලා. එහෙට අපි කියන්නේ නැහැ නේ. ඉන්න හැර කෙනෙක් අත් කියන්නේ නැහැ නේ. මෙතන උඬ ප්‍රමාණයක් ඉතුරු නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම පිටුවා මෙන්න මේ එන්ටි කේස් 100 මෙච්චරක් තියෙනවා මෙතන. ඉතින් හරි. හරි. ඔහොම ඉන්නකෝ. දැන් උඬ 10000ම පිච්චුනා කියන්නකෝ. එතකොට ඒ ගත්ත තැනට ආමරියට ආයුධ ගබඩාවට එම්ටි කේස් 10000ම දෙන්න ඕනේ. නෑ 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 උත්තර ඔක්කොම අරගෙන එන්න. ඒකේ 100 ප්‍රමාණයක් අරගෙන එන්න. ආ සාම්පලයක් ගේන්න. සාම්පලයක් අරගෙන එන්න. ඒකේ 120ක් හරි 25ක් හරි 30ක් හරි 25ක් හරි එනවා. ඒ වෙලට ආමරියෙන් කියන ගාන ගේන්නේ. කවදාවත් 100 100ක් ඉල්ලන්නේ නෑ. ආපහු 100 100ක් ඉල්ලන්නේ නෑ ආමරිනු. නෑ ඉතින් ඉල්ලුවත් මේව කරන්න බෑ නේ. අපි දැන් දුර ගමන් ෆයරින් තියනවා. එකට නිදන් කරන ෆයරින් තියනවා. එතකොට කැලේ ඇතුළේ නම් කරන ෆයරින් තියනවා. ඔය වගේ තින්ඩක ඔක්කොම හැන්න බෑ නේ. කොහේ කොහේ විදිනවද දන්නේ නෑ. ඒ හින්දා තමයි අර 100 ගානක් ගේන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම එතන තියෙනවා යම් රිස්ක් එකක් සහ එළියට හමු එළියට එන්න පුළුවන් හමුදාවේ ආයුධ වලට පාවිච්චි කරන උණ්ඩ එළියට එහෙම යන්නනේ චාමික හමුදාවන්ගේ මේ සිස්ටම් හැදිලා තියෙන්නේ හමුදාවන්හි සේවයේ නියුතු සෙබළුන් හෝ නිලධාරීන්ගේ සත්භාවී බව සත්භාවීව විශ්වාස කරමින්. ඔව් ඒ කියන්නේ හමුදාවන්වල ඉන්නවයි කියන්නේ අංක එකට හැදෙනවයි කියන්නේ විනයනේ. හැබැයි ඒ විනයෙන් පිටපෙනපු අය තමයි මෙහෙම කරන්නේ. ඔය බුලට් පන්නපු විදිහ පන්නන විදිහ මේ වෙපන් පන්නපු විදිහ පන්නන විදිහ ආවිතෙන් ඉවත් කරපුවා වි. මොනවා හරි දෝෂයකින්ද අයින් කරපුවා. මේක කරන්නේ ආමරි වල ඉන්න කට්ටිය. ආමරි බාර කෝබල්ලා ගියාටින් තමයි ඔක වෙන්නම පුළුවන්. මොකද එතන ඉහා ආමරියක් ඇදුවට සාමාන්‍ය කෙනෙක්ට යන්න බෑ. රැඳිලා ඉන්න බෑ. ඔය අවුස්සලා කරන දේවල් කරන්න බෑ. පියපන් එකක් ගන්න ගියා ආමරිය දොර ළඟට ගියා. නම නම්බර් ලිව්වා. ගිහිල්ලා කියනවා අන්න අර වෙපන් එක ගන්න කියලා වෙපන් එක පෙන්නනවා. ඒ වෙපන් එක අරගෙන ආවා. අවිය අංක දුන්නා එළියට ආවා. ඕක විනාඩියක් ඇතුළත දඩබඩ ගාලා කරනවා. ඕක ඩබල් එකේ කරනවා නේද? දැන් මොකට වෙපන් දෙන්න ඕනේ? සාමාන්‍ය සෝදා දෙන්න ගන්න බෑ. ආමරි වලින් තමයි ඕක. ආමරි ඉන්න කෝබල්ට පුළුවන්. 36 එක ඇතුළේ කෑලි ඔක්කොම
අන්න ඒ සම්බන්ධව ඔය වෙපන් සංගන්නයක් ආයුධ සංගන්නයක් කරන්න කියන එක සම්බන්ධයෙන් මීට පෙර net fm බැලුම්ගල අනාවරණය කළා පැහැදිලි කළා මුළු ලංකාවේම තියෙන කැම්ප්ස් වල ඒ කියන කඳවුරු වල ආයුධ ගබඩා බලන්න හැබැයි එක වෙලාවේ ලංකාවේම වෙන්න ඕන එක වෙලාවේ ලංකාවේම වෙන්න බැරි වෙන්න අනක්‍රියාත්මක වෙන්න බැරි නෑනේ හමුදාවල ඒකයි තත්ත්වය ඒ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේ ජෙනරල් රසික කුමාරට කතා කළා අපි පරීක්ෂා කිරීම වල යම් මදභාවයක් අලසභාවයක් තිබෙන ආකාරයක් තුලින් රිංගල ගිහිල්ලා මේ පාතාලෙත් එක්ක ලින්ක් ගන්න හමුදාවේ ඉන්න පුද්ගලයෝ මේ ගේම් එක ගහන්නේ ඒවරු මේ සම්බන්ධව අනිවාර්යෙන්ම සොයා බැලීමක අවස්ථාවක් තිබෙනවා නේද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ඔය සම්බන්ධව හැම මාසකට වරක්ම සාමාන්‍යයෙන් ඔබ කියපු අර ගාඩ් පොයින්ට් එකකින් ඇමොනිෂන්ස් එලියට යන එක සම්බන්ධව දිනපතා මේවා චෙක් වෙනවා සාමාන්‍යයෙන් ගාඩ් කමාන්ඩර් කෙනෙක් බාර දෙනකොට ඔහු ඒක පරීක්ෂා කරලා බලලා තමයි නැවත බාර ගන්න ඕනේ ඊගාව එක්කෙනා බාර ගන්න. ඒ වගේම තමයි මේ අවියායුධ සහ ඇමොනිෂන් සම්බන්ධව හැම මාසයකටම වරක් ඔඩිට් එකක් කරනවා හැම ඩිටැච්මන්ට් එකක් ඒ ඇමොනිෂන්ස් උනත් අඩු වෙනවා නම් ඒක ඩිටෙක්ට් වෙනවා. ඒක ඩිටෙක්ට් නොවි තියෙන විදිහක් නැහැ. මොකද ඒ සම්බන්ධව සවිස්තරාත්මක බෝඩ් ඩිසිෂන් එකක් යුදහමදා මූල ස්ථානයට ගෙන්වනවා. හැම ඩිටැච්මන්ට් එකකින්ම. හැම ඩිටැච්මන්ට් කමාන්ඩර් කෙනෙක්ම ඒ සම්බන්ධව බැඳිලා ඉන්නවා රවට්ටාවක් දෙන්නේ. ඒ පරීක්ෂාව කරලා තමයි ඒක දෙන්නේ. ඒ නිසා ඒ ඉඩකඩ හරිම අල්පයි. මා මේ සඳහන් කරන්නේ මාධ්‍ය ප්‍රකාශ කුරුමනි නිසි ක්‍රමවේදය නෙවෙයි. එම ක්‍රමවේදයෙන් පරිබාහිරව වමට ගහලා කරන සූක්ෂම වැඩපිළිවෙළක් සම්බන්ධ එතකොට නෙත්තිස්තෙන් බැලුම්ගල මේ අනාවරණය කරන තොරතුරුත් එක්ක නිසක වශයෙන්ම මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාවක් තිබෙනවා නේද යලිවරක් අනිවාර්යයෙන්ම ඔබ හොඳ අනාවරණයක් කරේ ඔබ අනාවරණය කරා කොහොමද මැගසින් එක තියෙන ඇමුනිෂන් ගාන හරියට තියෙනවද කියලා චෙක් කරන විදිහ පවා ඒ ඔබ කියන විදිහට ඔය ක්‍රියාවලිය කරන්න හැකියාව තියෙනවා ඒ සම්බන්ධව නැවත දැනුවත් කරලා ඒ සම්බන්ධව සොයා බැලීමේ හැකියාව තියෙනවා ඒක අනිවාර්යෙන් අපි සිද්ධ කරමු Kapavi, Janata, Seveta, Balungala, Balungala. දැන් අන්ඩර්වර්ල්ඩ් එක රග් ලයින් එක කරන කට්ටිය සමාජිකයෝ බඳවා ගැනීමේ එහෙම ලයින් එකක් තියෙනවා. ඔව් එහෙම ලයින් එකක් තියෙනවා. ඒ කියන්නේ කට්ටිය නැහැනේ. ගොඩක් දුරකට අලග් කරන්නේ අපි බොහොම තියන අය තමයි. يعني ඕසසලින් ගන්න අය, ටෙන්ෂන් ගිහුව අය. ඔයගොල්ලොන්ට අලුත් දෙයක් නෙමෙයි වෙබල් එකක් කියන්නේ ට්‍රේනින් එක හොඳටම තියෙනවා. හොඳ ෂූටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ට්‍රයි කරන්නේ එතනින්ම ගන්න තමයි. ඒතකොට අය අමුතුවෙන් එහෙම එහෙ දාලා වෙඩි තියවලා පුරුදු කරවන්න ඕනේ නැහැ නේ. පුරුදු කරවන්න ඕනේ නැහැ. ඒක ට්‍රේනින් එකේ බෝඩ් එකේ වෙඩි තිබ්බට ට්‍රේනින් එකේ බෝඩ් ගාලේ පතුරු එක එක මිනිස්සෙක්ට වෙඩි තියනවා කියන හැඟීමෙන් වෙඩි තියලා
මීට සති කිහිපයකට පෙර net fm බැලුම් වලින් තමයි එම අනාවරණය කිරීම කළේ. එතකොට ඒහා සම්බන්ධවම යන විදිහේ අවියවි දෙක අහුවෙච්ච සිද්ධිය ප්‍රවෘත්තියක් බවට පත් වුණා. හරි. දැන් කොහොම නමුත් මේ සිද්ධීන් සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාරගෙන් අහපු වෙලාවේ මෙහෙමක් කිව්වා. පාතාල ඝාතන සම්බන්ධව ෆෝසස් ෂූටර්ස්ලා යොදා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදාවේ අදහස මතය මොකක්ද මේ නිවැරදි කරන්න හෝ ඉදිරියට මේ සම්බන්ධව වළක්වාලීම් කරන්න රට බේරගන්න ඔබ කියපු ආකාරයේ යුද හමුදාවේ සේවයේ ඉන්න සෙබළුන් මේ සඳහා යොදා ගැනීම දෙකක් මෑත ඉතිහාසයේදී වාර්තා වුණා මේක වළක්වා ගන්න අපි නොයෙකුත් ක්‍රම පාවිච්චි කරනවා එකක් තමයි මේ නිරධාරීන් සහ සෙසුනිලයින්ව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළවල් කරගෙන යනවා එකක් ජනමාධ්‍ය හා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයනොත් ලෙක්චර්ස් කරගෙන යනවා ඊට අමතරව යුද හමුදා පොලිසියෙන් දැන්ට සති දෙකකට ඉස්සෙල්ලා පටන් ගත්ත ඒ වගේ දැනුවත් කිරීම් සීරීස් එකක් කරන්න යුද හමුදා මූලස්ථානයේ ඊට අමතරව සියලුම මිලිටරි පොලිස් එහෙම නැත්නම් යුද හමුදා පොලිස් ඒකකවල අද වෙනකොට එතන නිලධාරීන් 1700 සිය ගණනකුත් ඒ වගේම සෙසුන්ලෙන් 25000කට වැඩි සංඛ්‍යාවක් මේ සති දෙකට ඒ දැනුවත් කිරීම කරා මේ වගේ දේවල් වලට යොමු වීමෙන් වෙන දේවල් සම්බන්ධ. ඔන්න ඔය වගේ ක්‍රියාමාර්ග තමයි අපි අරගෙන තියෙන්නේ ඒ වගේ දේවල් නවත්ව ගන්න. තව ක්‍රියාමාර්ග ගත යුතුයි මේ හමුදා සමාජිකයන් සම්බන්ධවම ඉන්ට් එක දාලා හොයන්න ඕන. ඒ ආරංචි නොවෙන්න වැඩේ වෙන්න ඕන නිවාඩුවට ගිහිල්ලා කායකද ඉන්නේ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ ඒක හොයන්න ඕන අමතර වැඩක් කියලා හිතන්න එපා ජාතික ආරක්ෂාවෙම කෑල්ලක් නේ හමුදාවන්ට වගේම මේ සම්බන්ධයෙන් වගකීමක් පොලිසියටත් තියෙනවා අන්න ඒ නිසා අපි කතා කළා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුවට එකවර සියලුම ආරක්ෂණ අංශවල අලිගබඩා පරීක්ෂා කළ යුතුයි කියන දැනකට එහෙම සාමයේ වැනි කතිකාවක් ඇති වෙලා නැහැ දැන් ඔබ යෝජනා පිළිබඳව කළත් මොකද ඒ අපි දන්නේ නැහැ ඒක බලන්න අවශ්‍යයි කොතරම් දුරට ප්‍රායෝගික කාරණයක්ද කොච්චර දුරට ප්‍රායෝගිකව පිට බැලු බැලමට යමක් කියන්න පුළුවන් නමුත් ඒවයි අභ්‍යන්තරයන් තියෙන තත්ත්වයන් එක්ක කොච්චර දුර ප්‍රායෝගිකද කියලා නමුත් අපිට සාමාන්‍යයෙන් එහෙම එකවර පරීක්ෂා නොකරත් අපිට අලිගබඩා පරීක්ෂා කිරීමවලදී අවියෝල යම් යම් වෙනස් වීම වෙලා තියෙනවා නම් ඒවා හඳුනා ගැනීමේ හැකියාව තියෙන මොකද අලිගබඩා බාර පුද්ගලයෝ ඉන්නවා දැන් ඔබ දන්නවා දැන් ශ්‍රී ලංකා පොලිසිය මත අපි අවිගබඩ නිරන්තරයෙන් එකක් පරීක්ෂා කරනවා අනිත් එක අපි විශාල සංඛ්‍යාවක් දවසකට සැරිසරනවා සමාජ ආරක්ෂාව සඳහා ජංගම සංචාර මාර්ග බාධක ළඟට ප්‍රභු ආරක්ෂාව සඳහා වෙනත් වෙනත් ආරක්ෂාව සඳහා අපි සමාජ 20,000 කුණ සමාජයේ තියෙන පුළුවන් දෛනිකව නමුත් මේවා එහෙම තිබු පළියට නැතිවීමක් හෝ නැත්නම් ඒවයින් වෙන යම් යම් අපරාධ සිදුවීමක් හෝ මේ සමාජයේ සැරිසරන ප්‍රමාණයට සාපේක්ෂව අපි දකින්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පොඩි මේ ආම්දාව පොලිසිය වේවා අංශාගමයකට තම තද විනය නීතිත් එක්ක තමයි මේ අවිපරිහරණය සිද්ධ කරන්නේ. නමුත් ඒ අතරතුර තමයි මේ දෙරට ගිජ්ජෙච්ච පිරිස් තමයි මේ වගේ දේවල් වල නිරත වෙන්නේ. අපිට මේ පහසුම ක්‍රමය තමයි අවිගබඩා පරීක්ෂා කිරීම නැතුවලා දැන් තත්තාවක පරීක්ෂා කිරීම පස්සේ තත්තාවක සිදුවෙන්නට පුළුවන්. අපිට මේකේ හොඳම දේ තමයි එවැනි දේවල් සිදු නොවන ආකාරයට අවශ්‍ය කරන යම් කිසි ඉස්තර වැඩපිළිවෙලකට යොමු වීම. කැපවි ජනතා සේවයට බැලුංගල ඒ වර්තා වීමත් එක්කම වැඩපිළිවෙලක් පැහැදිලිව ආරම්භ වුණා විශේෂම ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොලිසිය සහ විවිධ හමුදාවන් එක්ක විශේෂම ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වෙන ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළා තිබුණා මේ සම්බන්ධව කුමක්ද කරන්න කියන එකෙහිදී එක පැත්තක් තමයි පොලිසිය විසින් දැන් විවිධ හමුදාවෙන් කරන ලාභ පිරිස අපිට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා අපි මේ හරහා අපි යොමු කරන අවධානය යොමු කළා තියෙනවා ඒ වගේම තමයි විවිධ හමුදාවේ සේවය කරන පිරිස සම්බන්ධව ඒ කඳවුරු බාර නිලධාරීන්ට ඒ වගේම ඒ
ප්‍රදේශ බාන්නේදරින්ට ඔවුන්ට යම්කිසි බලකීමක් පවරලා තිනවා යම්කිසි සොල්දාදුවෙක් නිවාඩු යනවා නම් කෙටි විවේචන යනවා නම් එවැනි අවස්ථාවල ඒ සොල්දාදුවා පිළිබඳව නිසි අවධානයක් එහෙම නැත්නම් ඔක්කොමන කාර්යකටද කොන පලාතේද මේ යන්නේ ඉන්නේ කියලා පිළිබඳව වෙනකට වඩා සැලකිල්ලෙන් සොයන්න කියන කාරණය පිළිබඳව පැහැදිලි උපදෙස් නියෝග ඔවුන් වෙත ලබා දීමක් කරලා අවධානය කිරීමක් කරලා තියෙනවා බුද්ධයන්ච ක්‍රියාත්මක වෙනවා යුදමදබ්බ ක්‍රියාංශය ඇතුළු මේ සියලුම බුද්ධයන්ච ක්‍රියාත්මක වෙනවා කටයුතු කරන්නේ සෑම කෙනෙක් පිළිබඳව නෙවෙයි නම් අපි හඳුනාගත්ත සැකකරන පිළිස සම්බන්ධ ඉතින් මේ තෝරාගත්ත පිළිස සම්බන්ධ විශේෂ අවධානයක් අපිට යොමු කරන්න වෙනවා පොද එහෙම අපි ආරක්ෂක අංශ සමස්තයක් විතර එකතු වෙලා මෙවැනි මේ සුන්තරයක් උදාම කුඩා ප්‍රමාණයක් වූ මේ පිළිස සම්බන්ධයෙන් අපි කටයුතු නොකළොත් මේක ඔබ කියවාගේ තවදුරටත් වැඩි වෙනට පුළුවන් ඒ නිසා ඒකත් ඒ වැඩි වෙනට නොදී පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වන විට වැඩි නැමින් අරගෙන ඉන්නවා නමුත් අපි උපරිම වශයෙන් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව net fm බැලුංගල ප්‍රශ්න කිරීමට දුන් පිළිතුරු මේ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේ ජෙනරල් රසික කුමාර net fm බැලුංගල ප්‍රශ්න කිරීමට දුන් පිළිතුරු net fm බැලුංගල යෝජනාවක් මේක ඒ තමයි ලංකා පුරාම කැම්ප් වල එක දවසේ එක වෙලාවෙ හොයලා බැලුවොත් මාධ්‍ය ප්‍රකාශක තුමනි අනිවාර්යෙන්ම මේ වමට ගහපු දේවල් හොයා ගන්න පුළුවන් මෙහෙම ආරක්ෂක වැඩපිළිවෙලක් නම් අනිවාර්යෙන්ම කරන්න වෙන මට්ටමක් තිබෙනවා මේ මෑත කාලීනව පාතාල ඝාතනත් එක්ක ගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් අදහස කොහොමද එහෙම ඔඩිට් එකක් කිරීමේ හැකියාව පරීක්ෂණයක් කිරීමේ හැකියාව තියෙනවා කෙසේ වෙතත් දැන් තව කඳවරකින් අනිත් කඳවුරට වෙපන් එකක් ගෙනත් දාලා ඒකෙන් මෙහෙ අඩුපාඩුවක් මගහරවා ගැනීමට කරන්න බෑ. මොකද වෙපන් එක අපි කරන බෝඩ් එක කරන්නේ වෙපන් නම්බරයට තමයි චෙක් කරන්නේ. නෑ 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 මම කිව්වේ අර ඒ කියලා කැම්ප් එකක් තියෙනවා කියමුකෝ. ඒ කැම්ප් එකේ කරාට පස්සේ නම් අපි B කැම්ප් එකෙත් පරීක්ෂා කරන්න යන්නේ ආයුධ ගබඩාව. අර ඒ කැම්ප් එකෙන් ආරංචි යනවනේ. ඔන්න එනවා අද ඔඩිට් එකක් යනවා වෙපන්ස් මෙහෙමයි ආමරියට පයින්නවා. ඊට පස්සේ ඒක 100කට යනවා. මං කියන්නේ අර ලංකාවෙම එකවර ක්‍රියාත්මක කරන මේ පරීක්ෂාවක් සම්බන්ධ. එහෙම නැතුව අර කැම්ප් එකෙන් මේ කැම්ප් එකට වෙපන් ගේන එක සම්බන්ධව නෙවෙයි. වෙපන්ස් එළියට ගිහිල්ලා තියෙනවද කොහොමද කියලා සුපරීක්ෂාකාව සම්බන්ධව මම මේ කියන්නේ. ඒක පැහැදිලි. ඒක කරන්න පුළුවන්. නමුත් ඔබතුමා කියන විදිහට වෙපන් එකක් එළියට ගිහිල්ලා දීර්ඝ කාලීනව තියන්න බෑ. මොකද දිනපතා ආමරියක් අපි චෙක් කරනවා. දිනපතාම තියෙන වෙපන්ස් ප්‍රමාණය ආමරිය තියෙනවද කියන එක චෙක් කරලා ඒක හවස සීල් කරනවා. දවසේ කාර්යභාර නිලධාරියා විසින්. ඒක ඔහු පුද්ගලිකවම කරලා පත්තර සටහන් තියලා තමයි ශීල් කරන්නේ. ඒ නිසා දීර්ඝ කාලිනෝ වේපන්නක් එළියට ගිහිල්ලා තියෙනවා මාසු. කෙසේ නමුත් යුදහමුදා මාධ්‍ය ප්‍රකාශකතුමනි මේ net fm බැලුම්ගල අනාවරණය කරන තොරතුරුත් එක්ක ආරක්ෂාව සම්බන්ධව මේ පවතින හිඩැස් පිරවීමේ අවශ්‍යතාවයක් net fm බැලුම්ගල දකිනවා. අනිවාර්යයෙන්ම ඔබ ඔය පොයින්ට්ස් දෙක තුනක් මට දුන්නා විශේෂයෙන් මේ සම්බන්ධව ඒ අදාළ අධ්‍යක්ෂකවරුන් මම දැනුවත් කරනවා. ඒ සම්බන්ධව අපි සොයා බලනවා. ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න කටයුතු කරනවා. ඔබ කියපු ඔය ඇමුනිෂන් සම්බන්ධව විය හැකි දේ ඒක එක පොයින්ට් එකක් අපි දැනුවත් කිරීම කරන්න මම ඒ අදාළ අධ්‍යක්ෂකවරුන් ඒ සම්බන්ධව දැනුවත් කිරීම කරනවා යෝජනා පිළිගැනීම සතුටට කරුණක් ඒ වගේම ඒ පිළිගත් යෝජනා ක්‍රියාවට නැගීම සිදු වෙනොනම් එය ඊට වඩා සතුටක් මොකද හේතුව රටේ මිනිස්සුන්ගේ ජීවිත රැකෙන්න අවශ්‍යයි රට රැකෙන්න අවශ්‍යයි මම ඩිල්ෂාන් මම චාමික